සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. යහපත් ධර්ම මාර්ගයේහි හැසිරෙන්නට ඔබව පුරුදු පුහුණු කරනවා වෙන්ම ඔබේ ජීවිතයේ හිත සුවපත් කරන්නට අද දවසේදී බෞද්ධයා මාධ්‍යාලය තුළ මේ කාල වේලාව වෙන් කරවා ගන්නේ සූත්‍ර දේශනාව සජීවි වැඩසටහන පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට. ඉතින් ඒ සඳහා ලෝවැස්සා කෙරෙහි දයනුකම්පාවෙන් අද දවසේදීත් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාළ රත්නපුර ඥානසීහ තපෝවන විහාරාධිපති පූජ්‍යපාද අකරැල්ලේ ඥානවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම තමයි අද දවසේදී මේ සඳහා තමන්ගේ බැතිබර දායකත්වයේ ලබා දී තිබෙන්නේ ගල්අතර තුත්තිරි පිටියේ පදිංචි PM වීවලතැන්න මෑණියන් සමග දූදරු පිරිස විසින්. ඉතින් අද දවසේදී අපේ ගරුතර මහා සංඝරත්නය විසින් සජ්ජායනා කරන්නට යෙදුණු මජ්ඣිම නිකායේ සඳහන් වන්නා වූ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය ආශ්‍රය කරගෙනමින් කෙරෙන ධර්මානුශාසනාවයි ඔබ දැන් නරඹන්නට ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ. මා මේ පැමිණ සිටින දායක පින්වත් පිරිසට මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා ප්‍රථමයෙන්ම මේ බුද්ධ මන්දිරය තුළ වැඩවාසය කරන්නා වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කිරීම සඳහා දැහැත්වට්ටිය ශබ්ද පූජාව අතරතුරේදී පිළිගන්වන හැටියට. දැන් අපි සූදානම් වෙන්නේ අපේ දේශකයාණන් වහන්සේ වෙතින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් බුද්ධ වන්දනාව සහ බෝධි වන්දනාව කෙටියෙන් සිද්ධ කිරීම සඳහා පින්වතුනි අපි හැම දෙනාම සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ දස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී
වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු. දැන් මා සමගම එකවර ගාථා කියමින් බුද්ධ වන්දනා කරන්න සූදානම්. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධාය සම්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. සුගං දිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගං දේන පූජයාමි තථාගතං. අදිවාසේතුනෝ බංතේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතුමුත්තම. අදිවාසේතුනෝ බංතේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගං හාතුමුත්තම. අදිවාසේතුනෝ බංතේ බේසංජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතුමුත්තම. අදිවාසේතුනෝ බංතේ තාං බූලං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතුමුත්තම. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. පුප්පං මිලායාති යතායිදං මේ කායෝ තතායාති විනාශ භාවං. සාදු සාදු. මා කීවාට පසුව කියන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං. අත්තපටිසංවිධේ ඥානං බුද්ධ ඥානං ධම්මපටිසංවිධේ ඥානං බුද්ධ ඥානං නිරුත්තිපටිසංවිධේ ඥානං බුද්ධ ඥානං
පටිභාන පටි සංවිධේඥානං බුද්ධඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධඥානං ආසයානුසයේ ඥානං බුද්ධඥානං සබ්බඤුත ඥානං බුද්ධඥානං අනාවරණ ඥානං බුද්ධඥානං ඉමේහි බුද්ධඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සිරසානමාමි මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙසුන් සතුරන් නැති කළසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවිවෝ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ මොහඳුරට ලහිරු මඩලක් වූ කෙලෙසුන් ගින්නට මහා මේඝයක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මින් සංවර වූ අනාතනාත වූ අසරණ සරණ වූ අග්‍රදක්කිනෙය වූ බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ බෙහෙත් වර්ග පූජා කරමි පූජා වේවා මේ දැහැත් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සංසාර දුකින් අත් මිදීම පතා
බුදුරජාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. සාදු. තෙරුවන් වන්දනා කරමු එකවර. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භග බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාක්ඛාතෝ භගවතා ධම්මෝ සං අකාලිකෝ ඒහි පසංසිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම් බෝවිඤ්ඤුයිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සබ්බතානි සුපතිත්තිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසිංනෝව සම්බාරි විජයන්නකා පත්තෝ සම්බං යුතං සත්තාවං දේතං බෝධිපාදපං ඉමේතේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං හිතං ජේතවනං ඉති සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන ප්‍රීති සංජනනං මම කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ජංති නගොත්තේන ධනේන වා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුඤ්ජති
සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝ සියාති තී. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, සිල්මේනියන් වහන්සේගෙන් අවසරයි, ශ්‍රද්ධා සම්පන්න දායක පින්නතුනි, අද පවත්වන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන ගල්අතර තුත්තිරි පිටියේ පදිංචි GM විමල තැන්න මෑණියන් ඇතුළු සෑම දෙනාම මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම්ව ඉන්නවා. ඒ වගේම මහා සංඝරත්නයත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. සිල් මෑණියන් ඇතුළු මේ සියලු දෙනාටම අදට නියමිත ධර්ම දේශනාව දැන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මජ්ඣිම නිකායේ සලායතන වග්ගයට අයත් අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයයි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් අපට ලැබිලා තිබෙන්නේ. මේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයට අන්තර්ගත ධර්ම කරුණු කාරණා මේ වෙලාවේ හැටියට මේ පින්වත් පිරිසට පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙනවා. අනාථ පිණ්ඩික කියන වචනේ අපට ඇහෙනකොටම අපේ කල්පනාවට නැගෙන්නේ බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය හදලා පූජා කළ දායක පින්වත් ඒ අනාථ පිණ්ඩික සිටුතුමාගේ නම. එතුමා බොහෝම සැදැහැවත් දායක මහත්මෙක්, අනාථ පිණ්ඩික සිටුතුමා. එතුමා පින්නතුනේ වයස්ගත වෙනකොට රෝගාතුර තත්ත්වයට පත් වුණා. ඒ රෝගාතුර තත්ත්වයට පත් වෙලා ඉන්න අවස්ථාවේ තමන්ගේ මාලිගාවේ ඇඳේ වැතිරිලා ඉන්න වෙලාවේ මේ අනාථපිණ්ඩික සිටුතුමාට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා වුණා. එහෙම කල්පනා වෙලා අනාථපිණ්ඩික සිටුතුමා තමාගේ මාලිගාවේ ඉන්න සේවකයෙකුට කතා කරලා කීවා, පුතණුවනි, නුඹ ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන්ම වන්දනමානන කරන්න ඕන. එහෙම වන්දනමානන කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේට වන්දනමානන කරන්න ඕන, ස්වාමීනි මේ වඳින්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්ට කියලා කිව්වා, සැල කරන්ට කිව්වා අනාථපිණ්ඩික සිටුතුමා රෝගාතුරව ඉන්න බව, අසනීපෙන් මාලිගාවේ ඉන්න බව. එහෙම මතක් කරලා පින්නතුනි නැවතත් මේ සේවකයාට අනාථපිණ්ඩික සිටුතුමා මතක් කරනවා. ඊළඟට පුතණුවනි, නුඹ සැරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියත් හොයාගෙන ගිහිල්ලා සැරියුත් මහරහතන් වහන්සේටත් වන්දනා කරන්න ඕන. වන්දනා කරලා දෙවෙනුව වන්දනා කරන්න ඕන, ස්වාමීනි මේ මම වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන්. එහෙම වන්දනා කරලා සැරියුත් මහරහතන් වහන්සේටත් මතක් කරන්න ඕන මම අසනීපෙන් ඉන්නවා කියලා. අනාථපිණ්ඩික සිටුතුමා අසනීපෙන් ඉන්නවා. එච්චර විතරක් නෙවෙයි ස්වාමීනි, විවේකයක් තියෙනවා නම් මාලිගාව පැත්තේ වැඩම කරන්නත් කියලා මතක් කරන්න කියලා මේ සේවකයා පිටත් කරලා හැරියා පින්නතුන්. දැන් අද වුණත් එහෙමනේ, දායක මහත්මේ අසනීප වෙලා ඉන්න අවස්ථාවක් වුණාම ඒ දායක පින්නතුන් තමන් ඇසුරු කරන භික්ෂූන් වහන්සේලා දකින්න, උන්වහන්සේලා ලවා පිරිත් දේශනාවක් සෙත් පිරිත් ටිකක් දේශනා කරව ගන්න ඔය වගේ බොහෝම කැමති. ඒ නිසා විහාරස්ථානවලට ගිහිල්ලා එහෙම නැත්තම් භික්ෂූන් වහන්සේලා නිවසට පමුණුවාගෙන ඒ අසනීප වෙච්ච වෙලාවක සෙත් පිරිත් ටිකක් අහන්න, බණ පදයක් අහන්න කැමති. ඉතින් මේ අනාථපිණ්ඩික සිටුතුමා මෙහෙම පින්වත්නි පණිවිඩයක් ඇරිහාම මේ සේවකයා ගිහිල්ලා ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා දෙවනුවත් වැඳලා මතක් කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අනාථපිණ්ඩික සිටුතුමා අසනීපෙන් රෝගාතුරව මාලිගාවේ ඉන්නවා, වහන්සේට මතක් කරන්න කියලා මට ඒ කාරණේ මතක් කළා. ඊළඟට ගියා
සැරියුත් මහරහතන් වහන්සේ හොයාගෙන. සැරියුත් මහරහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා සැරියුත් මහරහතන් වහන්සේටත් වැඳලා දෙවනුවත් වැඳලා මේ වඳින්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා අර ප්‍රවෘත්තිය මතක් කළා. ස්වාමීනි, අනාථපිණ්ඩික සිටුතුමා අසනීපින් මාලිගාවේ ඉන්නවා, වහන්සේන මතක් කරන්න කිව්වා. විවේකයක් තියෙනවා නම් මාලිගාව පැත්තේ වැඩම කරන්න කියලාත් මතක් කළා. ඉතින් පින්නතුනි, මේ සේවකයා මේ විදිහට ප්‍රකාශ කළාම සැරියුත් හාමුදුරුව කල්පනා කළා අනාථපිණ්ඩික සිටුතුමා බලන්ට යන්න ඕන කියලා. තනියම යනවට වඩා හොඳයි ආනන්ද හාමුදුරුවත් කැඳවාගෙන යන්න ඕන කියලා ආනන්ද හාමුදුරුවන්ටත් මතක් කරලා ආනන්ද හාමුදුරුව සමගම අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවට වැඩම කළා. මෙහෙම වැඩම කරලා අනාථපිණ්ඩික සිටුතුමාගේ ඇඳ ළඟ ආසන දෙකක් පනවගෙන ඒ ආසන දෙකේ වැඩ ඉදිමින් සිටුතුමාගෙන් තොරතුරු අහන්න පටන් ගත්තා. සිටුතුමනි, කොහොමද ඔබතුමාගේ අසනීප තත්ත්වය? කවදා ඉඳලද මේ අසනීප තත්ත්වයේ වැළඳුනි? දැන් දින කීයක් ගත වුණාද? දැන් අසනීපේ ස්වභාවය කොහොමද? තත්ත්වය කොහොමද? රෝගයේ ස්වභාවය කොහොමද කියලා තොරතුරු අහන්න පටන් ගත්තා. මේ මහානකොට පින්වත්නි, අනාථපිණ්ඩික සිටුතුමා සැරියුත් මහරහතන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි, මගේ හිසේ පුදුම විදිහේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව කොහොමද කියනවා නම් මට වෙලාවකට කල්පනා වෙනවා තියුණු ආයුධයකින් විදින්නාක් මෙන්, තියුණු ආයුධයකින් හිසට විදින්නාක් මෙන් මට වේදනාවක් දැනෙනවා. ඒ වගේම තවත් වෙලාවක මට කල්පනා වෙනවා හිස වරපට බැඳුමකින් වෙලන්නාක් මෙන් වේදනාවක් මට හිසේ ඇති වෙනවා. ස්වාමීනි, සාරිපුත්තයන් වහන්ස තියුණු ආයුධයක් අරගත්ත මිනිස්සේ මගේ බඩ ඇතුළට රිංගලා ගිහිල්ලා මගේ බඩවැල් කපනවා වගේ මට බඩේ වේදනාවක් ඇති වෙලා තියෙනවා. එච්චර විතරක් නෙවෙයි ස්වාමීනි, බොහොම දුර්වල මිනිස්සේ බොහොම රස්නි තියෙන ගිනි ගොඩකට කිට්ටු කළාම මේ මිනිස්සයාට යම් වේදනාවක් ඇති වෙනවනේ. දුර්වල කෙනෙක් ගිනි ගොඩකට කිට්ටු කළා. අන්න ඒ වගේ වේදනාවක් මට ඇති වෙලා තියෙනවා ස්වාමීනි, සාරිපුත්තයන් වහන්ස කියලා සැරියුත් මහරහතන් වහන්සේට පින්නතුනි එකින් එක පැහැදිලි කළා. මේ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ තියෙන ස්වභාවය අනුව, අනාථපිණ්ඩික සිටුතුමාගේ තොරතුරු ප්‍රකාශය අනුව වැඩි වේලාවක් මෙතුමාගේ ජීවිතේ රඳා පවතින්නේ නැහැ. එසේ රඳා පවතින්නේ නැති නිසා එතුමාට මේ අවස්ථාවේ හැටියට ධර්ම කරුණු කාරණා ටිකක් පැහැදිලි කරන්න ඕන කියලා සැරියුත් මහරහතන් වහන්සේ පින්වත්නි කල්පනා කරලා එතුමාගේ ස්වභාවය අනුව, එතුමාගේ මේ අසනීප තත්ත්වය අනුව එතුමාට ධර්ම කරුණු කාරණා ස්වල්පයක් පැහැදිලි කරලා දෙන්න කල්පනා කරලා මතක් කරනවා, සිටුතුමනි, ඔබ මේ වෙලාවේ කල්පනා කරන්න ඔබේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියන මේ ඉන්ද්‍රියන් හයම, මේ ආයතන හය මමය මාගේයයි තෘෂ්ණාදී විදිහට තෘෂ්ණාදී වශයෙන් කල්පනා කරන්න එපා, හිතන්න එපා කියලා මතක් කළා. ඇස, කන, නාසය, දිව, කය, සිත යන මේ ආයතන හය මමය මගේය කියලා තෘෂ්ණාදී වශයෙන් කල්පනා කරන්න එපා කියලා මතක් කළා. ඒ වගේම ඇස, කන ආදී ආයතන ඇසුරු කළා වූ විඥානය, මේ ඉන්ද්‍රියන් ඇසුරු කළා වූ විඥානයත් හිතත් මමය මාගේයයි සලකන්න එපා කියලා මතක්. ඒ වගේම තවත් මතක් කරනවා පින්නතුනි, සිටුතුමනි, ඒහින් නුඹ විසින්, සිටුතුමා නුඹ විසින් මේ වෙලාවේ කල්පනා කරන්න ඕන, පුරුදු කරන්න ඕන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යන
මේ බාහිර ආයතන 6 මමය මගේය යයි තෘෂ්ණාදී වශයෙන් හිතන්න එපා. ඒ පිළිබඳව තමාට දැනීමක් නැති හැටියට කල්පනා කර. තමාට ඒ සම්බන්ධයෙන් දැනීමක් නැති හැටියට පුරුදු වෙන්න. දෙවෙනි කාරණයත් ඒ විදිහට මතක් කළා පින්නොත්. ඊළඟට තුන්වෙනි කාරණේ මතක් කරනවා සිටුතුමනි, ඇස කන නාසය දිවකය මනස පිළිබඳව විඥානියක් තමාට නැත. විඥානියක් තමාට නැත. එවැනි විඥානයක් නැති හැටියට පුරුදු වෙයි. තුන්වෙනි කාරණයත් ඒ විදිහට මතක්. ඊළඟට මතක් කරනවා පින්නතුනි, ඇස කන නාසය දිවකය මනස පිළිබඳව කිසියම් ගැටීමක් ඇති වුණාට ඒවා ගණන් නොගෙන, ඒවා ගණන් ගන්නේ නැතුව, ඒ පිළිබඳව හිතන්නේ නැතුව, ඒ පිළිබඳව කල්පනා කරන්නේ නැතුව, ඒබඳු ගැටීමක් පිළිබඳව තමාට දැනීමක්වත් නැති හැටියට පුරුදුවා. ඒ විදිහට පින්වත්නි, ඒ කාරණියත් මතක් කළා. එහෙම මතක් කරලා ඊළඟට ඇස කන නාසය දිවකය හිත යන ඉඳුරන් රූපාදී අරමුණු වල ගැටීමෙන් ඇතිවන යම් වේදනාවක් වේ නම් එය තමාගේ නොවන හැටියට පුරුදුවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය හිත යන මේ ඉඳුරන් රූපාදී අරමුණු වල ගැටීමෙන් ඇතිවන යම් වේදනාවක් වේ නම් එයත් තමාගේ නොවන හැටියට පුරුදුවන්න කියලා මතක්. ඒ පිළිබඳව යම් විඥානයක් දැනීමක් ඇත්නම් එයත් නොදෙනෙන හැටියට සලකන්න පුරුදු වෙන්න කියලා පින්වත්නි මතක් කළා. කාටද? අනේ පිඩිසිටුතුමා. තවත් මතක් කරනවා සිටුතුමනි, පඨවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන යන මේ ධාතු 6 තෘෂ්ණාදී වශයෙන් සලකන්න එපා. ඒවා ඒ පිළිබඳව යම් දැනීමක් ගත්නම් ඒ නැති හැටියට ඉන්න පුරුදුවන්. මේ විදිහටත් කරුණු එකින් එක පැහැදිලි කරගෙන ඇවිත් ඊළඟට මතක් කරනවා සිටුතුමනි, රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධය මමය මාගේ යයි සලකන්න එපා. ඒ පිළිබඳවත් යම් දැනීමක් ඇත්නම් එයත් නැති හැටියට ඉන්න පුරුදුවන්. ඒ කාරණියත් ඒ විදිහට මතක්. සිටුතුමනි, අරූප භූමි පිළිබඳව කිසිවක් තෘෂ්ණාදී වශයෙන් කල්පනා කරන්න එපා, හිතන්න එපා. ඒ පිළිබඳව යම් දැනීමක් ඇත්නම් එයත් නැති හැටියට ඉන්න පුරුදුවන්. ඒ කාරණියත් මතක්. පින්නතුනි, මේ විදිහට මේ පංචස්කන්ධයේ ස්වභාවයත්, ඒ වගේ රූපාදී අරමුණු වල ස්වභාවයත්, මේ විදිහේ අසනීප තත්වයකට පත් වෙලා ඉන්න, රෝගාතුර තත්වයට පත් වෙලා ඉන්න, තව ස්වල්ප වේලාවකින් මරණ ස්වභාවයට පත් වෙන මේ සිටුතුමාගේ මතක් කළේ සැරියුත් මහරහතන් වහන්සේ මේ ශරීරයේ තියෙන අස්තිර ස්වභාවය මමය මාගේය වශයෙන් කල්පනා කරන්න එපා කියන එක මතක් කරගන්න. මෙලව කිසිවත් මේ ලෝකයේ මේ තියෙන සියලුම වස්තු ආදී සම්පත් කිසිවක් මට අයිති මමය මගේයයි කියා තෘෂ්ණාදී වශයෙන් ගන්න එපා කල්පනා කරන්න. මෙලව යම් දෙයක් පිළිබඳව දැනීමක් ඇත්නම් එයත් නැති හැටියට ඉන්න පුරුදුවා. ඒ කාරණියත් මතක්. ඊළඟට මතක් කරනවා පින්නතුනි, පරලොව කිසිවක්, පරලොව කිසිවක් මමය මාගේය කියා සලකන්නේ. මෙලව විතරක් නෙමෙයි, පරලොව පිළිබඳවත් මමය මාගේයයි කියා සලකන්න එපා. පරලොව යමක් ගැන යම් දැනීමක් ඇත්නම් එයත් නැති හැටියට ඉන්න පුරුදුවන්. මේ විදිහට පින්නතුනි කාරණා එකින් එක මතක් කරමින් ඇවිල්ලා ඊළඟට මතක් කරනවා සිටුතුමනි, ඔබ විසින් මෙසේද හික්මෙන්ට ඕන, මෙසේම මේ විදිහටත් කල්පනා කරන්න ඕන. යම් දක්නා ලද, අසන ලද, ඒ වගේම ආග්‍රහණය කරන ලද, ගඳ සුවඳ දැනගන්නා ලද, රස විඳින ලද, ස්පර්ශ කරන ලද ආයතනයක් වේ නම් ඒ සියල්ල මමය මාගේ යයි සලකන්න එපා. ඒ පිළිබඳව සලකන්නත් එපා.
ඒ පිළිබඳ යම් විඥානයක් වේ නම් ඒ නැති හැටියට පුරුදුවන්. සිටුතුමනි ඔබ විසින් මෙසේද කල්පනා කරන්නට ඕන, මෙසේද ඔබ හික්මෙන්ට ඕන. පින්නතුනි මෙසේ දැන් මේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් එකින් එක කරුණු දේශනා කරමින් පැහැදිලි කරමින් යන අවස්ථාවේ අනේ පිඩු සිටුතුමා අඩන්න පටන් ගත්තා. හොඳට මාඩන. එකේ ගසමින් අඩන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මෙතන සැරියුත් මහරහතන් වහන්සේ සමග හිටි වැඩ සිටි ආනන්ද හාමුදුරුව අනේ පිඩු සිටුතුමාගෙන් අහනවා, ඇයි සිටුතුමනි ඔබ අඬන්නේ? ඔබ අඬන්නේ ඇයි? මේ වෙලාවේ සතුටු වෙන්න ඕන වෙලාවක් නේද? ඔබ අඬන්නේ ඔබ ළඟ තියෙන මේ වස්තු සම්භාරය දාලා යන්න බෑ කියලා නේද ඔබ අඬන්නේ? මේ වස්තු සම්භාරයට ආසාවෙන් නේද ඔබ අඬන්නේ කියලා ආනන්ද හාමුදුරුව ප්‍රශ්න කළා. ඒ වගේ ප්‍රශ්නයක් පින්නතුනේ ආනන්ද හාමුදුරුව ඇහුවේ ආනන්ද හාමුදුරුවන්ට. උන්න ආනන්ද හාමුදුරුව ඒ අවස්ථාව වෙනකොට රහත් වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේට මේ වෙලාවේ ඒ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඒ විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ වෙලාවේ පින්නතුනේ අනාථපිණ්ඩික සිටුතුමා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා, ස්වාමීනි ආනන්ද හිමියනි, මේ මම අඬන්නේ මේ සැප සම්පත්වලට ආසාවෙන් එහෙම නෙවෙයි. මට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා වුණා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මට කල්පනා වුණා. ඒකයි මම මේ මට දුක හිතුණේ. මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. මට කවදාවත් බුදුරජාණන් වහන්සේගෙන් මේ වගේ බණක් අහන්න මට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේම මම රහතන් වහන්සේලා ඇසුරු කළා, ආශ්‍රය කළා. නමුත් මට කවදාවත් මේ වගේ බණක් අහන්න මට අවස්ථාවක් සැලසුනේ නැහැ. මම සිත දියුණු කළා වූ උත්තමයන් ඇසුරු කළා. නමුත් මට කවදාවත් මේ මගේ බණක් අහන්න අනුශාසනාවක් අහන්න පුළුවන්කමක් ලැබුණේ. පින්නතුනි එහෙම මතක් කළේ මොකද? කවදාවත්ම පින්නතුනි මේ අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට දවසකට දෙවරක්, සමහර අවස්ථාවල තුන්වරක් යන අවස්ථා තිබුණා. උදේට වරක් යනවා, දවල්ට වරක් යනවා, හැන්දෑවට වරක් යනවා. නමුත් මේ කොයිම අවස්ථාවකවත් බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කරන්න අනාථපිණ්ඩික සිටුතුමා කල්පනා කළේ නැහැ. කුළුපගකමත් දායකත්වයත් මේව පිළිබඳව කල්පනා කරලා බුදුරජාණන් වහන්සේට තිබිච්ච අසීමිත ගෞරවය, එවගේම බුදුරජාණන් වහන්සේට තිබිච්ච අසීමිත ආදරය බැඳීම නිසා කවදාවත් බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කරනවා, වෙහෙසට පත් වෙනවා දකින්න කැමති වුණේ නැහැ අනාථපිණ්ඩික සිටුතුමා. ඒ නිසා කවදාවත් මේ වගේ බණක් එතුමාට අහන්න ලැබුණේ නැහැ. ඒ නිසා කිව්වා, මම අඬන්න පටන් ගත්තේ මට මගේ ජීවිතේ මේ විදිහේ බණක් මට අහන්න ලැබුණේ නැහැ. ඒකයි මම දුක් වෙන්නේ කියලා පතක්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ නැවත ප්‍රකාශ කරනවා, සිටුතුමනි මෙබඳු ධර්ම කතා ගිහියන්ට වැටහෙන්නේ නැහැ. මෙබඳු ධර්ම කතා පැවිද්දන්ට භික්ෂූන් වහන්සේලාට තමයි මෙවැනි ධර්ම කතා වැටහෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ කියනවා අනාථපිණ්ඩික සිටුතුමා, ස්වාමීනි සැරියොත් හිමියනි, ස්වාමින් වහන්ස, එසේ වී නම් ගිහියන්ටද මෙබඳු ධර්ම කතා දේශනා කරනු මැනවි. නමුත් භික්ෂූන් වහන්සේලාට පමණක් නෙවෙයි,
ගිහියන්ටත් මෙබඳු ධර්මකතා දේශනා කරන්න සුවල්ප කෙලෙස් ඇති. මන පොතේ පැහැදිලි කරනවා පින්නතුනි අල්ප රජස්ක කියලා කෙලෙස් අඩු අය. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ධර්ම දේශනා කරන්න තෝරාගත්ත පිරිස දිහා බලනකොට වුණා ඒ අය අල්ප රජස්ක. කියන්නේ සසර පුරුදු කරගෙන ආවා වූ කෙලෙස් අඩු කරමින් සසර ගමන් කරගෙන ආපු පිරිසක්. ඒ නිසා තමයි පස්වග තවුසන් වෙන්න පුළුවන්, යසකළු පුත්‍රයා ආදී කොට ඇති ඒ පිරිස වෙන්න පුළුවන්. ධර්මයේ දේශනා කරපු හැටියම එයට ධර්මය අවබෝධ වෙනවා. ඒ නිසා ස්වල්ප කෙලෙස් තියෙන ගිහියන් ද අපාතරත ඉන්නවා. ඒ නිසා මෙමදු ධර්ම කතා අපට දේශනා කරන්න මෙහෙම මතක් කර පින්නතුනි, මේ විදිහට සතුරු සාමිච්චි කතා බස් කරලා අවසාන වුණාට පස්සේ සිරිතුමාට සෙත් පතල ආශීර්වාද කරලා මේ දිනම කවුද සැරියුත් මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝත් ජේතවනාරාමයට වැඩම. ඉතින් ස්වල්ප වේලාවකින් පින්නතුනි අනේ පිඬු සිටුතුමා අභාවයට පත් කරුණේ කළා. කොහෙද ගිහිල්ලා උපන්නේ? කායස්ස බෙහෙදා පරම්මරණ තුසිතං කායං උපපද්දි. ඉන් සුළු වේලාවකට පසු අනේ පිඬු සිටුතුමා කරුණිය කරලා තුසිත දෙව්ල උපන්. තුසිත දිව්‍ය ලෝකයේ ගිහිල්ලා උප්පත්තිය ලැබුවා. එසේ උප්පත්තිය ලැබලා එදා රෑම එදා රාත්‍රියේම එතුමා මේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා බණ පොතේ පැහැදිලි කරනවා ඒ තුසිත දිව්‍ය විමානය සමගම බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියයි කියලා. මධ්‍යම රාත්‍රියේ අතකෝ අනාථ පිණ්ඩිකෝ දේව පුත්‍රෝ අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවන ඕබාසෙත්වා යේන භගවා තේනුපසං කමි උපසං කමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිථාකෝ අනාථපිණ්ඩිකෝ දේවපුත්‍රෝ භගවන්තං ගාතාය අජ්ජබාසි. එදා මධ්‍යම රාත්‍රියේ මේ ජේතවනාරාමය ආලෝකමත් කරමින් බබලුවමින් අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා පින්නතුනේ මේ ජේතවනාරාමයට පැමිණිය. තමන්ගේ දිව්‍ය විමානයත් සමග එසේ පැමිණිලා බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරන ඒක තමයි අද අපි ධර්ම දේශනාවේදී මාතෘකා වශයෙන් තබාගත්. ඉදං හිතං ජේතවනං ඉති සංඝනිසේ විතං ආවුත්තං ධම්මරාජේන ප්‍රීති සංජනනං මම. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ ජේතවනාරාමයේ වැඩ ඉන්නව මට ඒ වෙලාවේ ඇතිවෙන්නේ අප්‍රමාණ සන්තෝෂයක්. මේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන භික්ෂූන් වහන්සේලාට නායකත්වයේ ලබා දෙමින් ඔබ වහන්සේ මේ ජේතවනාරාමයේ වැඩවෙසෙනවා දකිනකොට මත් ඇතිවෙන්නේ අප්‍රමාණ සන්තෝෂයක්, අප්‍රමාණ ප්‍රීතියක්. ඒකට හේතුව තමයි මේ අනාථ පිණ්ඩික සිටුතුමා තමයි පින්නතුනි ජේතවනාරාමය හරිගස්සලා තියෙන්නේ 54 කෝටියක් ධනෙ වියදම් කරලා. මේ පින්වත් පිරිස අහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න වෙලාවේ අනාථ පිණ්ඩික සිටුතුමා රජගහනුවරට දිනක් තමන්ගේ ඥාතිවරයෙක් බලන්න රජගහනුවරට ගියා. තමන්ගේ නැගණිය ජීවත් වෙච්ච ප්‍රදේශ. ඒ තමන්ගේ නැගණිය බලන්න ගෙදරට ගිහාම ඊට පෙර දින මේ නැගණියගේ නිවසේ මහා දානමය පුණ්‍යක්‍රියාවක් කරලා තිබුණා. සාමාන්‍යයෙන් ගෙදරක දානමය පුණ්‍යක්‍රියාවක් එහෙම පෙර දින කරපු දවසක ඊට පසු දින ගිය කෙනෙකුට දැනගන්න පුළුවන් ඊයේ දවසේ මේ නිවසේ පින්කමක් එහෙම නැත්නම් මංගල උත්සවයක් වෙන්න පුළුවන් යම් කිසි උත්සවයක් තිබිච්ච නිවසක් කියලා. එහෙම දැනගන්න පුළුවන්. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා ඒක දැක්කා. දැකලා නැගණියගෙන් ඇහුවා, මොකද්ද නැගණියනි ඊයේ මේ නිවසේ තිබිච්ච උත්සවය?
මටත් නොකියා කරපු උත්සවේ මොකක්ද? ඒ වෙලාවේ කිව්වා බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානයක් පූජා කර. කොට අර බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන වචනය කනට වැටෙනවා සමගම පින්නතුනි මේ අනේ පිටිසුටුතුම අප්‍රමාණ සන්තෝෂයකට ශ්‍රද්ධාවකට පත් වුණා, ශ්‍රද්ධාවක් ඇති වුණා. මේ බුද්ධ කියන වචනේ ප්‍රකාශ වෙනවා සමග. ඒ වෙලාවේ මේ නැගණියගෙන් ඇහුවා, නැගණියනි කොහේද මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට තුමා රැයම යන්න ලකලෑස්ති වුණා. නමුත් පාන්දරම වේළුවනාරාමයට උදේ පාන්දරම ගියා. රාත්‍රියේ නිදි වරාගෙන හිටියේ එළිවෙන. පාන්දරම පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ අනාථ පිණ්ඩික සිටුතුමා. බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. ඒ නිසා මගට වැඩම කරලා ගහක් යට වැඩ හිටි. සිටුතුමා දැන් බුදුරජාණන් වහන්සේ පසු කරගෙන ඉදිරියට ගමන් කර කතා කළා, සුදත් මෙහෙන් ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ හමු වුණේ. එතනදී කතා බස් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි මම ඉන්නේ සැවැත්නුවර. ඔබ වහන්සේ සැවැත්නුවරට වැඩම කරන්න. මම ඔබ වහන්සේට ආරාමයක් හරිගස්සලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට මෙසේ ආරාධනා කරලා තමයි අනාථපිණ්ඩික සිටුතුමා නැවත සැවැත්නුවරට ගියේ. ගිහිල්ලා මෙතුමා සෙව්වා බුදුරජාණන් වහන්සේට ගැළපෙන පන්සලක් ආරාමයක් හදන්න. එතකොට තමයි දැක්කේ මේ ජේත කුමාරයාගේ උයන. ඉතින් ජේත කුමාරයාගේ නිල්ලුවා මේක මිලට බුදුරජාණන් වහන්සේට ආරාමයක් හදන්න. නමුත් ජේත කුමාරයා කැමති වුණේ නැහැ දෙන්න. ඒ වෙලාවේ කිව්වා මම කහවණු වලින් මසුරන් වලින් කාසි වලින් මේ භූමිය අතුරන මට මේ දෙන්න මිල කරන්න බැරි විදිහට මේ කතා කළා දෙන්න බැහැම කිව්වා. ඒ වෙලාවේ කිව්වා මසුරන් කාසි වලින් අතුරන. ඒ අවස්ථාවේ ගැල් වලින් මාලිගාවේ තිබිච්ච කාසි 18 කෝටියක් මෙයා අතුරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ ජේත කුමාරයා ආව මේක බලන්න. දැන් මේ කාසි අතුරගෙන යනවා. ඒ වෙලාවේ ජේත කුමාරයාට පුදුම හිතුණා. ජේත කුමාරයා කිව්වා යම් භූමි භාගයක් පෙන්නලා මෙහි කාසි අතුරන්න එපා. මම මේක පූජ කරනවා මේ භූමිය සමගම. හැබැයි මේකට මගේ නම යොදන්න. ඒ නිසා තමයි පින්නතුනේ ජේතවනාරාමය කියන නම මේ ආරාමයට යෙදුනේ. ඉතින් මේ භූමිය පූජා කළා. 18 කෝටියක් මේ භූමිය ගැනීම සඳහා මුදල් වියදම්. ඊළඟට 18 කෝටියක් වියදම් කළා මෙහි ආරාම කුටි හදන්න. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ගන්ධ කුටි ආදි දේවල්, ඒ රහතන් වහන්සේලාට වැඩ ඉන්න කුටි ආවාස කුටි සියල්ලක් හරිගස්සන්න 18 කෝටියක් වියදම් කළා. තවත් 18 කෝටියක් වියදම් කළා මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා මේ ස්ථානයේ වැඩම කරලා නොඑක් විදිහේ පුණ්‍ය මහෝත්සවයේ පින්කම් කරලා උත්සව ශ්‍රීයෙන්නේ කටයුතු කරන්න 18 කෝටියක් වියදම්. එතකොට 54 කෝටියක් වියදම් කරලා තියෙනවා. 18 කෝටියක් භූමිය ලබා ගන්න, 18 කෝටියක් ආරාම කුටි හරිගස්සන්, 18 කෝටියක් මේ මහා පුණ්‍ය මහෝත්සවයේ සිද්ධ කරා. එහෙම වියදම් කරලා තමයි මේ ආරාමයේ හරිගස්සලා පූජා කළේ බුදුරජාණන්. ඒ නිසා තමයි එතුමා ප්‍රකාශ කරන්නේ ඉදං හිතං ජේතවනං ඉති සංඝනිසේවිතං ආවුත්තං ධම්මරාජේන ප්‍රීතිසංජනනං. මහා සංඝරත්නේ නිරන්තරයෙන්ම වැඩවසන. ඒ වගේම ධර්ම රාජයාණන් වහන්සේ නිරන්තරයෙන් වැඩබෙසෙන මේ ජේතවනාරාමේ දකින්න මට ඇතිවන්නේ අප්‍රමාණ සන්තෝෂයක්, අප්‍රමාණ සතුටක්. එච්චර විතරක් නෙවෙයි ප්‍රකාශ කරනවා
කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මජ්ජා සුජ්ජන්ති නගොත්තේන දනිනව. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා පින්නතුනි ප්‍රකාශ කරන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාර්ග චේතනා වූ කර්මයද මාර්ග ප්‍රඥා වූ විද්‍යාවද සමාධි පාක්ෂික වූ ධර්මයද සීලයෙන් යුක්ත වූ උතුම් පැවැත්මද උතුම් ජීවිතයද මෙන්න මේ කියන කරුණු නිසා සත්වයා පිරිසුදු භාවයට පත් වෙනවා. කවම කවදාවත් කෙනෙකුට පිරිසුදු වෙන්න බෑ ගෝත්‍රය නිසා. පාරිශුද්ධත්වයට පත් වෙන්න බෑ. ධනය නිසා කෙනෙක් පාරිශුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. බලය නිසා වෙනත් වෙනත් බලපුළුවන් කාරකම් නිසා කෙනෙකුට පාරිශුද්ධත්වයට පිරිසුදු භාවයට පත් වෙන්න බෑ. කෙනෙකුට පිරිසුදු භාවයට පත් වෙන්න පුළුවන් මාර්ග චේතනාව වූ කර්මය නිසාත් මාර්ග ප්‍රඥාව වූ විද්‍යාව නිසාත් සමාධි පාක්ෂික වූ ධර්මය නිසාත් සීලයෙන් යුක්ත වූ උතුම් පැවැත්ම නිසා තමයි කෙනෙකුට පාරිශුද්ධත්වයට පිරිසුදු භාවයට පත් වෙන්න පුළුවන්. වෙනත් දේවල් නිසා කෙනෙකුට පාරිශුද්ධත්වයට පත් වෙන්න බෑ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුද්ධති. තමන්ට වැඩ කැමැති නුවණැති පුද්ගලයා මෙන්න මේ නිසා ධර්මය නුවණින් හොයනවා. නුවණින් ධර්මය සොයන ඒ ආර්ය මාර්ගයේ ඔහු ගමන් කරලා ඔහු පාරිශුද්ධත්වයට පත් වෙනවා. පිරිසුදු භාවයට පත් වෙනවා. එහෙම ප්‍රකාශ කරලා තවත් මෙතුමා යම් කාරණයක් පිළිබඳව ප්‍රකාශ කරන්න අමතක කළේ නැහැ. කා සම්බන්ධයෙන්ද? සැරියුත් මහරහතන් වහන්සේ සම්බන්ධයෙන්. සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ බික්කු ඒතාච පරමෝසි. ස්වාමීනි වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා අතර සැරියුත් මහරහතන් වහන්සේ සම්බන්ධයෙන් කතා කරනකොට උන්වහන්සේ ප්‍රඥාවෙන් බැලුවත් ඉතාම ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේ නම. ඒ වගේම සීලයෙන් බැලුවත් උන්වහන්සේ අතිශ්‍රේෂ්ඨයි. ඒ වගේම සංසිඳීමෙන් බැලුවත් සැරියුත් මහරහතන් වහන්සේ අතිශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ ගුණයන් අප්‍රමාණයි. උන්වහන්සේ ප්‍රඥාවෙනුත් ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ සීලේනුත් ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ සංසිඳීමෙනුත් ශ්‍රේෂ්ඨයි. තවත් කෙනෙකුට සම කරන්න බෑ. අපේ මහා සංඝරත්නය අතර සැරියුත් මොගලම් පරපුරෙන් පැවතෙන මහා සංඝරත්නය කියලානේ කතා කරන්න පින්නදුනි. එතකොට සැරියුත් මහරහතන් වහන්සේ තමයි ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ, සීලෙන් සංසිඳීමෙන්. යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ පරතරට ගියේ කවුද? සැරියුත් මහරහතන් වහන්සේ, සැරියුත් හාමුදුරුව ප්‍රධාන වෙනවා. මෙසේ ප්‍රකාශ කරලා පින්නතුනි අනාථ පිණ්ඩික දෙවිය පුත්‍රයා මේ වෙලාවේ මේ කළ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ අනුමත කළා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය අනුමත කළා. ඊට පසු අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා එතනින් ඉවත් වුණා. නොපෙනී ගියා. ඉදම ඕච අනාථ පිණ්ඩිකෝ දේවපුත්තෝ සමනුඤ්ඤෝ සත්තා අහෝසි. අතකෝ අනාථ පිණ්ඩිකෝ දේවපුත්තෝ සමනුඤ්ඤෝ මේ සත්තාති භගවන්තං අභිවාදෙත්වා පදක්කිනං කත්වා තත්ත්වේවන්තර දහයි. නොපෙනී ගියා. තුරු දහන්නු. එතනින් ඉවත් වෙලා ගියා. පහුවදා උදේ පාන්දර භික්ෂූන් වහන්සේලා කැඳවලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි ඊයේ මධ්‍යම යාමේ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් මේ ජේතවනාරාමයට පැමිණිලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කළා.
කියලා ඒ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ මතක්. අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා කළ ප්‍රකාශය භික්ෂූන් වහන්සේලාට පින්නතුනි මතක් කළා බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේ එතන හිටපු ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි, ඒ පැමිණියේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා නේද? ඔබ වහන්සේ හමුවට පැමිණි අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා නේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරනවා, ආනන්ද, ඔබගේ මතකයේ බොහොම හොඳයි. ඔබගේ මතකයේ බොහොම හොඳයි. ඒ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා තමයි මම හමුවට පැමිණියේ. ඒ පැමිණිලා මෙහෙම ප්‍රකාශ කළේ කියලා භික්ෂුන් වහන්සේලාට මතක් කළා. ඒ ධාරණය කරන්න, හිතේ තබා ගන්න, ඒ විදිහට කටයුතු කරන්නේ කියලා මතක් කළා. පින්නතුනි, මේක තමයි අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයට අන්තර්ගත ධර්ම කරුණු කාරණ. දැන් මේ පින්වත් පිරිසට මම මේ පැයක් තරම් කාල පරිච්ඡේදයක් තිස්සේ අදට නියමිත ධර්ම දේශනාවට අන්තර්ගත ධර්ම කරුණු කාරණා පැහැදිලි කළා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන ගල්ලතර තුත්තිරි පිටියේ පදිංචි PM වීවල තැන්න මෑණියන් වහන්සේ විසින් තමන්ගේ දූදරු පිරිසත් සමඟ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන. ඒ වගේම ඒ අරමුණ හැටියට තියෙන්නේ ගල්ලතර තුත්තිරි පිටියේ පදිංචිව සිට වසර 7කට පෙර මියගිය ස්වාමි පුරුෂයා වන SM වීවල තැන්න මහතාට පින් පැමිණවීමත්, ඒ වගේම දෙපාර්ශවයේම මියගේ දෙමව්පියන්ට හා DM එපිටවත්ත ලොකු අයියාට පින් පැමිණවීමත්, මෙල්ලගල යෝගාශ්‍රමයේ වැඩවිසු අපවත් වී වදාළ අස්මඩලේ ශ්‍රී රතනපාල ස්වාමීන් වහන්සේටත්, අපවත් වී වදාළ කෙහෙල්පන්නල සුමන ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් අමා මහ නිවන් සැප ලැබීමටත් මේ ධර්ම දානමේ පින්කම හේතු වේවා කියලා සටහන් කරලා තියෙනවා. මේ මහා සංඝරත්නයේ භික්ෂූන් වහන්සේලා අද මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වැඩම කරලා ඉන්නේ ඒ නිසා. දැනට මැල්ලගල යෝගාශ්‍රමයේ වැඩවෙසෙන බලපිටියේ සද්ධාවංස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකු ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර. අද දින මෙම ධර්ම දානමේ පින්කමට පැමිණියා වූ සියලුම සදහැවත් දායක දායිකාවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දූ දරුවන් කරනු ලබන සියලුම රැකී රක්ෂා කටයුතු දියුණු වේවා කියලා සෙත් පදනවා. මොනුබුරි මිනිබිරියන් අගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සෙත් පදනවා. සම්බෝධි විහාරස්ථානයේ මේ විහාරාධිපති සාස්ත්‍රපති පණ්ඩිත අපේ දරණාගම කුසලදම්ම ස්වාමින් වහන්සේ නිසා තමයි අපට මේ විදිහේ මුළු ලෝකයටම ධර්මයේ බෙදා හදා දෙන්නට අවස්ථාව සැලසීලා තියෙන්නේ. උන්වහන්සේ මේ බෞද්ධයා නාලිකාවත් බෞද්ධයා ගුවන් විදුලියත් ආරම්භ කරලා කටයුතු කරලා තිනවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පන්නියත් ප්‍රාර්ථනා කරනවා. මේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම සෙත් පතනවා. ධර්ම දේශකයාණන් වහන්සේටත් මේ ශාසනික සේවාවන් කරගෙන යාමට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහට මේ අරමුණු සියල්ලක් සඵල වේවා, සාර්ථක වේවා. ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රේ ආශිර්වාදයේ අප හැම දිනාටම සැරසේවා. මෙලව ජීවිතේ සැපවත් වේවා. මේ ධර්ම ශ්‍රවණය කළ හැම දිනාගේම සාංසාරික ජීවිතේ සැපවත් වේවා. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක සැප කෙළවර පතන බෝධියකින් අති උතුම් නිවන් සම්පත් හැමතෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරමු එකවරම. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අං මේහි සංභතං පුඤ්ඤ සම්පදං පබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සින්ධියා. එත්තාවතා ච යම් හේහි සංභතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සින්ධියා. එත්තාවතා ච යම් හේහි සංභතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සින්ධියා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භංතේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සංදිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර හැම දිනාටම තෙරුවන් සරණයි. එක සැරේම වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති මිනාතේ සමිජ්ජතු. අද දවසේදී සූත්‍ර දේශනාව සජීවී වැඩසටහන මේ ආකාරයෙන් නිමවට පත්වන්නට යෙදෙද්දී ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔබටත් පුළුවන්කම තිබෙනවා මේ ආකාරයෙන් සජීවී වැඩසටහන් සඳහා ඔබේ බැතිබර දායකත්වය ලබා දෙන්නට. ඒ පිළිබඳව ඔබ කැමැත්තක් දක්වනවා නම් උනන්දුවක් දක්වනවා නම් කතා කරන්න අපේ දුරකථන අංකයට. අපේ දුරකථන අංකය 01112 689 307. නැවතත් මතක් කරන්නම් දුරකථන අංකය 01112 689 307 තමයි අපේ දුරකථන අංකය. ඉතින් ඒ පැමිණ සිටින දායක පින්වත් පිරිසට මේ අවස්ථාවේදී අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිෂ්කාර පූජා කරන්නට මේ අවස්ථාවක් කරගන්නා හැටියට අපි ඒ අවස්ථාව උදා කර දෙන ගමන්ම තමයි ඔබට ඒ සිහිපත් කිරීම සිද්ධ කළේ. ඔබ දායකත්වයක් ලබා නොගත්තා වුණාට ඔබට පුළුවන් මේ ආකාරයෙන් අපිත් සමග සහසම්බන්ධ වෙන්නට, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණෙන්නට, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. ඉතින් අද දවසේදී සූත්‍ර දේශනාව සජීවී වැඩසටහන සඳහා අප කෙරෙහි දයනුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාළ රත්නපුර ඥානසීහ තපෝවන විහාරාධිපති පූජ්‍යපාද අකරැල්ලේ ඥානවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් චිරාත් කාලයක් මේ ධර්මද්වීපයේ ධර්මයෙන් ඒකාලෝක කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී සූත්‍ර දේශනාව සජීවී වැඩසටහනින් අපි සමුගන්නවා. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.